ඉතින් ඩැඩි ගිම්හානයට බැයිද එයාගේ මම්මිගේ ඩැඩිගේ තීරණය වෙනස් කරන්න? එපා දුව. වෙනස් වෙච්ච මිනිස්සුන් ආපහු වෙනස් කරන්න හදන්න ඕනේ. එහෙම වෙන්න හේතුව මොකද්ද ඩැඩි? ඩොක්ටර්ස්ලා කිව්වලු අක්කගේ ජීවිතේ හරිම අවදානම් කියලා. එයාට දරුවෙක් ලබන්නත් වාසනාව නැහැ කියලා කිව්වලු. ડોક્ટર වික්‍රමසිංහ මටත් විස්තරයක් කිව්වා. හැබැයි ඔහොම දෙයක් කිව්වේ නැහැ. එයායි කිව්වේ අක්කා හොඳින් බලා ගන්න කියලා විතරයි. අපි දැන් මොකද කරන්නේ දුව? ඩැඩි අපි කොහොමද මේක අක්කට කියන්නේ? අපි දැම්ම මේ ගැන කිසි දෙයක් නොකියෙමු. ගිම්හාන ටික දවසකට ඕස්ට්‍රේලියාවට යන්න හදනවා. ඩැඩි මම මේ ගැන ගිම්හාන අයත් එක්ක කතා කරන්නද? එපා දුව. බලහත්කාරයෙන් කිසිම කෙනෙක්ගේ හිතක් නම්ම ගන්න හදන්න එපා. අපි අක්කට මනුස්සකම් දන්න යහපත් මිනිසෙක් හොයලා දෙමු. දැන් මාලිංග පුතා නංගි කියන දෙයකට කැමති වුණාද? මං කිව්වා ඔය මබුල කරගන්නව නම් මං නැහැයි කියලා හිතාගෙන කරගන්නේ කියලා. දැන් එතකොට මාලිංග පුතා තීරණයක් අරගෙනද? කිසිම කතාවක් නැතුව මෙදා සැරේ ඔය වැලට යන්න ගියේ. ඒක නෙවෙයි නංගි. නරකද අපි මාලිංග පුතාට හොඳ කටයුත්තක් එහෙම හොයලා බැලුවොත් යමක්මක් තියෙන තැනකින් එයා තාසනම් නරකම නෑ. මාලිංග පුතා හොඳට ඉගෙන ගත්ත ළමෙක්. හොඳ රස්සාවක් කරන්නේ. මං හිතනවා හොඳ තැනකින් ලස්සන ළමෙක් මේ ගෙදරට ගේන්න බැරි වෙන එකක් නැහැ. ඉතින් අයියේ අපි හොඳ තැනකින් කටයුත්තක් බලමුකෝ. හොඳයි නංගි. මම ඒ ගැන හොයලා බලන්නම්. හැබැයි ඔයා ඉතින් මේ ටිකේ මාලිංගව ටිකක් පරිස්සම් කරගන්න. දැන් කොහොමද මාලිංග ෆැක්ටරි එකේ වැඩ ටික? ෆැක්ටරි එකේ නම් කිසිම ගැටලුවක් නැහැ සර්. ගිය මාසේ අපේ ටාගට් ඔක්කොම සක්සස්. ලබන මාසයෙන් පස්සේ මට පුළුවන් සර්ට හොඳ ප්‍රොෆිට් එකක් පෙන්වන්න. දැන් කොහොමද ගෙවල් වල ප්‍රශ්න? ගේ ඊට මම බැංකුවෙන් බේරගත්තා සර්. අම්මත් ඉන්නේ සෑහෙන සන්තෝෂයෙන්. සර්ට හැම වෙලාවෙම පින් දෙනවා. මාලිංගට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට කියන්න. ඔයා දැන් වැඩ කරන්න ඕනේ හිතේ සතුටින්. ඔළුවේ ප්‍රශ්න තියාගෙන වැඩ කරන්න බෑනේ මාලිංග. මට නම් දැන් කිසිම ප්‍රශ්නයක් නෑ සර්. නංගි අද ගිම්හාන ඩැඩිත් එක්ක වෙඩින් එක ගැන කතා කරන්න තියනේද? මට තාම ඩැඩිට කියන්න බැරි වුණා මම මේ චර්ච් එකේ වෙඩින් එක ගන්න ඩිසයිඩ් කරා කියලා. ඉතින් අපි ඩැඩිත් එක්ක මේ ගැන කතා කරමුකෝ. නංගි. අපි දැන් ඩැඩිව පරිස්සමට බලා ගන්න ඕනේ. ඩොක්ටර් ඩැඩි ගැන ලොකු විස්තරයක් මට කිව්වා. ඩැඩිට පුළුවන් තරම් රෙස්ට් කරන්න කිව්වා. වෙලාවට බෙහෙත් ටික දෙන්න කිව්වා. ඩැඩිට සැරෙන් සැරේට සිහිය නැති වෙන ඉඩකඩ තියෙනවලු. එහෙම වුණොත් එහෙම ඩොක්ටර් කිව්වා බෝඩ් එකට ඉක්මනට ඇඩ්මිට් කරන්න කියලා. Kudu me yanne? Cemetery ekata. Ita durak kawada? Oya mage hita andunnawane. Man ඈතින් හිටියට ඔයාගේ හිත හොඳට අඳුරුණා. ඔයාට දුකක් ආවම තමයි ඔයා cemetery එකට යන්නේ. ඔයා හරි සෙහින. මොකද ඉතින් ආපු දුක? අක්කා ගැන. ඇයි අක්කට අමාරු නේද? අක්කයි ඩැඩි හොස්පිටල් එකේ ඉඳලා ගෙනාපු දවසේ ඉඳලා සැරෙන් සැරට අසනීප වෙනවා. ඊටත් වඩා අක්කාගේ ජීවිතයට බලපාන ප්‍රශ්නයක් මතුවුණා. මං කැමතියි ගහන්න. කියන්න. අක්කා මැරි කරන්න හිටපු ගිම්හාන ඒ තීරණය වෙනස් කරගෙන itu ගිම්හානගේ මමී ඩැඩි දැන් කියන්නේ අක්කා දැන් දුර්වලයි කියලා. එතකොට ගිම්හාන අක්කට තිබ්බ ආදරයට මොකද උනේ? එතන සැබෑ ආදරයක් තිබුණා නෑ සිහින. මම ගිම්හාන වුණා නම් මං එතනට ගන්නේ වෙන තීරණයක්. ගිම්හානට සිහින වෙන්න බැහැනේ. ආදරය කියන්නේ පරිත්‍යාගයක්. පරිත්‍යාගයක් කරන්න බැරි කෙනෙක්ට සැබෑ ආදරෙන් දෙන්න බෑ කොහොමද? මම තේරෙන්නේ නැහැ කොහොමද? Daddy. Hey, Daddy. Daddy. Magi. Magi papuri tidak matua. Daddy. Look, baby. Bal-balin deh, pa. Papi bandaro li hospital deh. Look, mahatya parah ya. Puluh. Puluh dia karena pu. Kupon itu. Cek kia, Daddy. Enak maling ke kata kerana. Angkat akar mana ni? Aku ikut dari bela esti kerana. Pandai, pandai, pandai lu kebiri. Hello. Mr. Malinga, malochana. Aku miskin. Daddy dasar ni baik. Ikmat ini pula anda. Bandar itu dapat kaya anda ni. Hari mandangnya. Wen. Mati terus ansi mati lah. Hidupnya itu na duka tawat connect kiuwa hama. Hidupnya loko sanasi lagta hama. Wag hidupnya hama sanasi lagta. Nena wala mang samadaya muna tuag hidupnya duka hama. Mage hidupnya na duka kaya mang ward dene. Mangga gyaluk nisa. Hamda maya magi aluit. ite ha ganne itin mata wage අවසරයක් නැහැ නේ ඊට වඩා දෙයක් ගැන දැන් මං කොහොමද සීනි හිතන්නේ මං දැන් හුඟක් අසරණයි අපි දැන් හවසේ ගිහින් Amaruna, mana? Dan bandar itu teranggia. Kau teranggi? Loko baby malinga mahatya itu call kerla genna katta. Apud gya. Hello, hello, okay. Daddy දැන් කොහොමද? අක්කේ මං එන්නද? හරි මම අක්කගෙන් දැක් කරන්න. අක්කේ මට එනවනම් දැන් එන්න පුළුවන්. මං එන්නද?